බලංගොඩ බුලත්කම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සහ මුගුරකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා 41 හැවිරිදි රාසගල බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට සම්බන්ධ සැකකරු සහ මියගිය පුද්ගලයා අතර ඊයේ සවස ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් එක්ව ගැටුම සමතයකට පත් කර තිබුණා. පසුව සැකකරු ඔහුගේ පුත්‍රයා සමග පැමිණ නැවතත් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එහිදී සැකකරුගේ ඥාතීන් දෙදෙනෙකුද ගැටුමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. පහර කෑමට ලක් වූ බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් 68 හැවිරිදී පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රධාන සැකකරු ඔහුගේ පුත්‍රයා සහ තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බලංගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදීද තියුණු ආයුධයකින් කළ පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පහර දුන් පුද්ගලයා මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සමග ඊයේ ආරවුලක් ඇති කරගෙන තිබුණා. ගැටුම ඇතිකරගත් පුද්ගලයාගේ නිවසට නැවත පැමිණි සැකකරු එහි සිටි මවට සහ පියාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. තුවාල ලැබූ අඹු සැමියුවල රෝහල්ගත කිරීමෙන් අනතුරුව සැමියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර ඊයේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයෙන් නිවසක පැවති උපන්දින සාදයකට කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් පහර දී නිවසට ගිනි තබා තිබුණා. එහිදීද කාන්තාවක ජීවිතක්ෂයට පත්ව නව දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.